ලස්සනට සින්දුව කිව්වා ඇත්තටම හරිම ලස්සනයි දැන් අපේ යුතුයකම සින්දුව කිව් කෙනත් සින්දුව කිව් කෙනාට එහා පැත්තේ ඉන්න කෙනත් හඳුන්වා දීම ඒක නිසා ඉස්සෙල්ලම අපි ජේෂ්ඨත්වයට තන දීලා හඳුන්වා දෙමු මොකද ඒක අපි කළ යුතුයි නමුත් අය ජේෂ්ඨ තනක හිටියත් හැමදාමත් නවකයන් එක්ක ඉන්නේ කවදාකවත් අමතක කරන්න බැරි දෙයක් තියෙනවා අය පිළිබඳ කතා බහ කරනකොට කවදාකවත් අමතක වෙන්නේ නැහැ මංගල තෑග්ග අවරගිර किनिहिरियामल सुदुवक्का के चित्रपट अभी कवदाकत अमतक विहल तनक ओसवा तबाण पुलवाण अगे नामय सिनेमा वे इहलिम तबपू वकेम सिंघल सिनेमा पिलपत कथाभाकोट अगे नम तिहलम तनक तीन मे कपिदाण की कारण हई मंग इतनी कारण दिख कि एक मे श्रेष्ठ अलुतेंग इन इन्नट कमेत दक्वन हेम के कुटम अतहित दिन अतलोत्साह पमनु कलाकार अगे नम इहलिम कियवेनम अय बहु दिन कुट मे शेस्त्री अतदीलतिनम कलाशेस्त्र इहलटम यान्नट एक विशेषाय देवनी कारणवतमय මේ ශේෂ්ත්‍රය ඇතුලේ විශේෂයෙන්ම කලා ශේෂ්ත්‍රය ඇතුලේ දුකටපත් වෙච්ච කලාකරුවන්ගේ කඳුල පිළිබඳව අවබෝධයකින් යුතුව කටයුතු කරන කලා ශිල්පිනියක් ඇය. සමහර කලාකරුවන්ගේ කඳුල සමහර කලාකරුවන්ගේ ජීවිත පිළිබඳ සමහර අය සමහර කාල සීමාන් වලදී අමතක කරනවා. නමුත් ඇය කිසි දිනක අමතක නොකරපු කලාකරුවන් වෙනුවෙන් පෙනී සිටින තැනැත්තියක්. සම්මානනීය රංගන ශිල්පිනියක වන සනෝජා බිබිලේ මහත්මිය අපි සම්බන්ධ කරගත්තේ ආයිබෝවා. ආයිබෝවා. එහා පැත්තේ ඉන්න කෙනා පිළිබඳ කතා බහ කරනකොට දැන් සින්දුව කිව්ව කවුද කියලා දන්නවනේ දැන් නුවන්ගේ ලියනගේ. නුවන්ගේ ලියනගේ එන්නෙම සිනමාවෙන්මයි. මම හිතනවා මම නිවැරදියි කියලා. ඒකත් ඇගේ ජීවිතයේ විශේෂයි. ලෙස්ටර් මහත්මයාගේ චිත්‍රපටයකින් ඇය සිනමාවට එන්නේ. වැකන්ත බල
වැකන්ද බලව හරි නේද මම කියනවා මම බලපු විදිහට අපිට බයත් උනා නෑ ඔයාගෙන කියයි වැකන්ද බලවෙන් ඉතින් ඒක නිසා මේ සිනමාවෙන් අය ප්‍රවිෂ්ඨ වෙන්නේ ටෙලි නාට්‍ය 300කට වැඩි ප්‍රමාණයක රංගනෙන් දායක වෙලා තිබෙනවා හරිද හරි නුවන් ගලියන එක අපි අද දවසේ සම්බන්ධ කරගත්තේ ආයිබෝවන් ආයිබෝවන් ඒ වගේම අද දවසේදී සංගීතය සපයන මේ කතාව අතර වාරිදී ලස්සන ගීත ඇහිවි ඒ ගීත වලට සංගීතය සපයන්නේ පුන්සසි ලහිරු ඔබවත් බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා ආයිබෝවන් හරි එහෙනම් ඉතින් අපි තියෙන කතා කරන්න ගොඩක් දේවල් මේ අර ශාශික නෑ නේද ශාශික නෑ අද ශාශිකව මතක් කරමු ආදරෙන් ශාශිකව හිටියා නම් නේද ශාශික කියන්නේ එනවයි කියලා ආවේ නෑ අද ආවේ නෑ ඒ වෙනුවට ඉතින් පුන්සසි ඇවිල්ලා තිනු අපිත් එක්ක කීප වතාවක් සම්බන්ධ තියෙනවා පුන්සසි සම්බන්ධ කරේ මේ ශාශික ශාශික හරි හරි මේ අර නුවන්ගේ අක්කගේ නම නුවන්ගේ ලියනගේ කියලා කිව්වට තව මේ එකක් තියෙනවා කියලා තියෙනවා නේද RC කියලා RC RC අපි එතනින් පටන් ගමුද කතාව බර්ත් සර්ටිෆිකේට් එකේ මුලින්ම තියෙන RC කියලා RC මෙයා කිසිම දවසක කිව්වේ නැහැ ඒක මට අහු වුණා හා RC කියලා පස්සේ එදා ඉඳලා මම එයාට අතා කරන්නේ RC කියලා RC ඒ කියන්නේ නමට තියෙන RC ඔව් නමට ඉස්සරහින් තියෙන RC අකුරු දෙකේ තේරුම අහන්නකෝ එයාගෙන්ම අහන්නකෝ RC එතකොට මං RC කියන එකේ මෙයාගේ මෙයා කෝ එයාගේ අම්මලා දැම්ම RC කියලා ඉතින් මට හිතුන RC කියලා මං ගෙදර ගිහලා කල්පනා කරලා RC හොඳ නමක් තියෙනවා කාටත් මතක තියෙන රෙඩ් කාපට් जीवित महावली अधिकारी वेड कटित कोहमद जीवित होंदिन गेवी गेन यानो है नर्मे दास लेतरा मम मट वेड नह है हेतु में रटे तीन प्रश्न तेक इतिन मम गोडाक केलावट इन्ने गोडाक विवेकी कियन्न बह मुकद अपि दैन मे दवसल करनवा मे सिल्वर स्क्रीन केला मम एकट गोडाक मे दवसल कटितु करनवा मे अपि देन्ना मेके इन्ने ए वगेम कला कटितु करनवा नाट्यक मम मे दवस स्टेज ड्रामा एक रंगपानवा ए वगेम तुसितगे टेली नाट्य बागेट नतर उना तुसित वीर सिंहगे ඉතින් ඒ දෙක කරගෙන තමයි යන්නේ ඊට පස්සේ සමහර නාට්‍ය හම්බ වෙනවා ඉතින් නිකන් ඇඩ් කරන්න කියලා මේ දවස්වල කියනවා වේදික නේ මේ ටෙලි ඩ්‍රාමාස් වල හා ඉතින් අපිට නිකන් එහෙම ඇඩ් කරන්න බෑ මම ලොකු ගානක් එහෙම ඉල්ලන්නෙත් නෑ ඒ උනාට සාමාන්‍ය ගානක් දෙන්නත් ඕනේ ඒ වගේම ඉතින් මේ දවස්වල එහෙම නිකන් ඇඩ් කරන්නත් බෑනේ නිකන් ඇඩ් කරන්න පුළුවන් මේ ඉතින් අපිට කඩේකට ගිහාම බඩුත් නිකන් දෙනවා නම් පෙට්‍රල් ටික නිකන් ගහලා දෙනවා නම් කිරිපිටි ටික අපිට නිකන් කවුරු හරි ගෙනත් දෙනවා නම් ගෑස් සිලින්ඩර නිකන් ගෙනත් දෙනවා නම් අපි දෙන්නම ගිහලා නිකන් ඇඩ් කරලා එනවා නිකන් ඇඩ් කරලා අපි එනවා ඉතින් අපිට ඒක කරන්න හරිය අමාරුයි ඉතින් ඒ වුණත් මගේ ජීවිතේ කියන්නේ මේ දවස්වල ටිකක් අවිවේකීව තමයි ඉන්නේ විශේෂයෙන්ම ගෑස් නැති අයට මම ඒගොල්ලන් එක් කරගෙන ගිහිලා ගෑස් තියෙන තැන් වලින් ගිහිලා ගෑස් අරන් දෙනවා පෙට්‍රල් ටික අරන් දෙනවා ඔය වගේ කටයුතු මම මේ දවස්වල කරනවා කොහොමද ඔබට හොඳ හදවතක් තියෙන්නේ ඒක කියන්න ඕනේ අක්කේ පොඩි බාධා කිරීම කරනවා පොඩි බාධා කිරීම එකක වෙනවා දැන් ආපු ඉඳන් ඇයි ෆෝන් එක දිහා බලන් ඉන්නේ සින්දු හොයනවා දැන් මෙච්චර වැදගත් කතාවක් කරනවා මම ඒක කිව්වට කමන්නේ නැද්ද දන්නේ කියන්නකෝ මගේ බෝයිෆ්‍රෙන්ඩ් ගේ ෆොටෝ එක බැලුවා ඒ කියන්නේ ඒක ශක්තියක් කරගන්න අපිටත් පින්නන්න බැයිද ටිකක් අපිට කැමති නේ කවරේ අපිටත් පුළුවන් ටිකක් පින්නන්නකෝ ඒක අපිට දෙන්න විතරක් හරි පින්නන්න තිබුණා බෑ එයා යාළු කරගත්තොත් आराधना लुना कोल मिंटीट एक टेलनाट्यक इरेश लोकु भंडार गे टेलनाट्यक एक मे मुरे रूगत कर नियमित वतीन्े तिबुने पहुगे मस इंदलाम दिनियाक दागंड विधिया ඇත්තටම ඩීසල් නැති නිසා ට්‍රාන්ස්පෝර්ට් එක කරගන්න අපිට බැරි කම නිසා ඒ කල් ගියා ටෙලිනාටි 3ක් හම්බ වුණා 3ම කල් ගියා ඉතින් තව මගේ දෙවෙනි ටෙලිනාටි නිෂ්පාදනය කරලා මම ඒකට විකාශ කාලයක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා එය ස්වාධීන රූපවාහිනී සේවයේ අනුමත වෙලා ඉතින් පොරොත්තු ලේඛනයේ ඉන්නවා මේ දිනවල ඒකේ ඉතුරු වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා
රූගත කිරීම ගොඩක් අඩු වෙච්ච නිසා අඩුයි මේ දවස්වල ඒ නිසා සහ මේ අවුරුදු සමය සමයත් නිසා සංගීත සම්දර්ශන තමයි මේ දිනවල ඒවට තමයි සහභාගී වෙන්නේ එකෙන් අපිට අද ගීතත් ගොඩක් අහන්න පුළුවන් වෙයි නේද? ආ පුළුවන් පුළුවන්. පුළුවන් පුළුවන්. ගොඩක් හෙව්වනේ ගීතත් එක්ක. හෙව්ව හෙව්ව. ඊයේ ෂෝස් දෙකක් කරලා ආවේ. මේ දැන් අපේ නිෂ්පාදකතුමා මෙතනින් යනකොට කිව්වා මේ ටෙල් ඩ්‍රාමා නිෂ්පාදිකාවක් ඉඳලා ගොඩක් සල්ලි තියෙනවා කියලා. ඔව් තියෙනවා ගොඩක් තියෙනවා. ඕනේද කාට හරි. දැන් මේ මේක තමයි අපි මේ බැලුවේ. අපි දෙන්නටවත් 100ක් හරි හොයාගෙන ඉල්ල ගන්න කියලා. මම දැන් අපේ මීටින්ස් තියෙනකොට එහෙම නුවන්ගි කණ්ඩ මොන හරි අරන් එන්න මම දන්නවනේ සල්ලි තියෙනවා කියලා. කණ්ඩ මොන හරි අරන් එන්න. අර බලන්නකෝ බැල් මේ පැත්තේ. මම හැම වෙලේම කියන්නේ නුවන්ගිට. මේ විතරක් නෙමෙයි. නුවන්ගි අර අතන්ට යන්න අර අර වැඩේ කියලා පොඩි කෝල් එකක් කාට හරි දීලා මට බෝලේ පාස් කරනවා. මම තමයි ඔක්කොටම දුවන්නේ. අදිරිය කරන්න වෙනවා. ඔව් කරන්න මං. එයා දන්නවා වැඩේ කෙරෙනවා කියලා මට කිව්වා. ආ කියලා මේ අක්කිටගේ ඇත්තටම මේ අපි සිංහ කහනත් උනේ. මේ කලාකරුවන් වෙනුවෙන් සමහර මිනිස්සු සමහර කාලෙ වෙනදි අත්හරිනවනේ. කලාකරුවන් අත්හරිනවා දියපත් වෙනකොට අත්හරිනවා. නමුත් ඔබ ඇයි මේ මිනිසුන් අත්හරින්නේ නැත්තේ? ඇයි මේ ඒ අය වෙනුවෙන් පෙනී සිටින්නේ? මම පෙනී සිටින්නේ මගේ පියා නිසා. මගේ පියා චිත්‍රපටි නළුවෙක් සුමිත් බිබිලේ. එතකොට මගේ පියා 50 දශකයේ එයා ඒගොල්ලෝ ඒ ආපු නිසා තමයි අද අපි මෙතන ඉන්නේ. එතකොට මගේ හිතේ හැම වෙලේම තියෙන දෙයක් තමයි මම දන්නවා මගේ ගෙදර අම්මටයි මගේ තාත්තටයි මං ගරු කරොත් තමයි මගේ අනාගතය සාර්ථක වෙන්නේ. ඒ වගේම දෙවියෝ අපි විශ්වාස නොකරත් කරත් දෙවියන් වහන්සේ කෙනෙක් කෙනා අපි දිහා බලන් ඉන්නවා. අපි අදහන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ අපි අදහනවා. ඒ වුණාට මේ රටේ ඉන්න කොහේ හරි නොපෙන්නන බලවේගයක්. ඒ බලවේග අපි දිහා බලාගෙන ඉන්නවා හැමතිස්සෙම. එතකොට අපෙන් යුතු වේ යුතු කරුණු තියෙනවා. එතම අපි වැඩිහිටියන්ට ගරු කිරීම. වැඩිහිටියන සැලකීම. ඒක මගේ හිතේ මගේ මන්දන එක මේ හිත ඇතුලේ මගේ හැම වෙලේම තියෙන දෙයක්. ඉතින් මං ඒ නිසා මට බෑ මේ අපේ සිංහල සිනමාවේ ඉන්න කලාකරුවන් කවදාත් අමතක කරන්න බෑ. ඒ වගේ තමයි මම රාජකාරී කරන ස්ථානයේ මට ඒගොල්ලන්ව වැඩිහිටියන් අමතක කරන්න බෑ. මම දකින ඕනම තැනක මම වැඩිහිටිය දැක්කොත් මම ඒ ගැන උනන්දු වෙනවා විශේෂයෙන්ම. ඒත් මට ඒ තරම්ම කරන්න ලොකු ධනයක් නැහැ. මන් දන මට ගෙවල් නැහැ කියලා එනවා කණ්ඩ නැහැ කියලා එනවා කණ්ඩ නැහැ කිව්වොත් මට කෑම් වේලක් කරන් දෙන්න පුළුවන් දෙපාරක් තුන් පාරක් කරන් දෙන්න පුළුවන් ඒත් හැමදාම මට එක් කරන්න බෑ මට ගෙයක් හදලා දෙන්න කිව්වොත් ඒක මට කරන්න බෑ හැබැයි මං උත්සාහ කරනවා ධනෙ තියෙන කට්ටියට කතා කරලා කරලා දෙන්න මම උත්සාහ කරන කෙනෙක් ඉතින් මම ඒක ඇත්තටම මම නුවන්ගි මට සම්බන්ධ වෙච්ච නිසා මම ගොඩාක් අද සන්තෝෂයෙන් ඉන්නේ මොකද නුවන්ගිගේ අදහස් මගේ අදහස් එක්ක ගැලපෙනවා හොඳට ගැලපෙනවා ඉතින් ඒකම හැමතිස්සෙම නුවන්ගි මේක කරමු නේද හරි මම ඒක කියලා අනිත් පැත්ත බලන නුවන්ගි කතා කරලා සේරම කරලා ඉවරයි ඉතින් මට ඒක හරි සතුටක් එයාගේ තියෙන ධෛර්යවන්තකම සහ එයා වැඩක් දුන්නාම අමතක නොකිරීම ඉතින් මම එයාගේ තුලින් මට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ඒ වගේම මම හිතනවා මම ප්‍රවීණ ආටිස් කෙනෙක් විදිහට මගෙන් එයාටත් ඉගෙන ගත යුතු දේවල් තියෙනවා මම හැම වෙලේම ප්‍රවීණයෝ දිහා බලලා ඒගොල්ලන්ගේ ගත යුතු දේවල් අනිවාර්යයෙන්ම ගන්නවා ඒකයි මට කවදා ජීවිතය අමතක කරන්න බැරි මම ඕනෑම තැනක ඉන්නකොට මම ප්‍රවීණයන්ට ගොඩක් ගරු කරන කෙනෙක් මේ දැකපු දවසේ ඉඳන් මේ විදිහමයි කොහොමද ඔබ ලස්සනට ඉන්නේ කියලා ඔව් මම ප්‍රශ්නේ මොකද්ද මම ආපු ගමන් ප්‍රශ්නේ සනෝජක්ගේ වයසට ඇත්තට මම කියන බොරු නෙවෙයි සනෝජක්ගේ වයසට යන්න නැද්ද ඔව් ඒකට උත්තරේ මම දෙන්නේ ආ ඒ පැත්තේ යන්න ඊරිසියාව නැහැ කෝක කම නැහැ ඇත්තට මම මේ අවංකවම කියන්නේ දැන් සමහරක් අය තමන්ට වැඩිය ලස්සන කෙනෙක් දැක්කම විශේෂයෙන්ම කාන්තාවෝ තමන්ට වැඩිය ලස්සනට ඉන්නවා නම් ඇඳලා ඉන්නවා නම් ඇත්තටම ඊරිසියාවක් තියෙනවා ඇත්තටම සනෝවක්කා කවදාකවත් පොඩ්ඩක්වත් ඊරිසියා නැහැ එයා හිතන්නේ එයාට වැඩිය දැන් මට වුණත් එයා හැමතිස්සෙම එයා කැමති එයාට වැඩිය මම හොඳින් ඉන්නවට එයාට වැඩිය මම ලස්සනට ඉන්නවා නම් එයා ඒක අගය කරනවා තව කෙනෙක් කිව්වොත් දෙයක් දැන් මගේ ජීවිත කාලේ කිසි දවසක මම අහලා නැහැ කවුරු හරි කෙනෙක් විශේෂයෙන් මේ ශේස්ත්‍රයේ මාව අගය කරපු ඒවා දැන් කියන්නේ නැහෙනේ කවුරුත් මම හොඳයි කියලා කවුරු හරි කිව්වොත් ඒකේ කෙනා මට කියන්නේ කවදද මෙයා මට කෝල් එකක් දීලාම කියනවා අරයා ඔයාට මෙහෙම කිව්වා කියන්නේ මගේ හොඳ කිව්ව එක ගැන මෙයා තව මටත් කියලා අනිත් අයටත් කියලා කියන්නේ මාව අගය කරනවා
ඒකනේ මට මොරල් එකක් දෙනවා හැමතිස්සෙම. එහෙම එකක් එයාගේ තියෙනවා. ඒ කියන්නේ කවදාහරි එයා කැමති අනිත් අය සතුටින් ඉන්නවා දකින්න. මේ සිල්වර් ස්ක්‍රීන් එකේ හේතුවත් අරමුණත් ඒකයි. හරි. කියන්නේ ඒක හරහා සතුටින් සතුට අනිත් අයව සතුට කරන්න තමයි හදන්නේ. හරි. අපි සිල්වර් ස්ක්‍රීන් ගැන කතා කරමු. ඕක නතර කරේ. ඕක හොඳටම කතා කරන්න මාත්‍රකාවක්. අපි සින්දුවක් අහමු නුවන්ගියක් අරගෙන. මොකද්ද කියන්නේ නුවන්ගියක්? මොකක් ගැනද කියන්නේ? මොකද්ද ඔයාලට කියන්න ඕනේ? අපි ඉල්ලන දේ කන්දේ. අපි ඉල්ලන දේවල් දෙනවා. ඕගොල්ලෝ කියන්න. හරි. පටගව නුහුරු නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරය पिली बंद मिहिर आदर किया और बंद किन सितक वेच बुनो रसवती ने कोई गया रसवती ने තනි උනා
ඉතන ගායනේ රොන්සෝයා කියන්න පුළුවන් දැන් චුට්ටක් දැන් මේ ඇත්තමද කියන්නේ ඔව් ඕන දෙයක් කියයි මම කිව්ව ගමන් මම හිතුවේ නෝ සෝයා පියඹන සමනලියක මේ පැත්තර දුන්නොත් එහෙම අනාතයි නංගි මේ ප්‍රෝග්‍රෑම් එකත් ඉවරයි මම තමයි ඇත්තම මට බැරි දේ බෑ පුළුවන් දේ පුළුවන් හැබැයි අද එකක් කියනවනේ අද එකක් කියනවා ඊයවට ඕනි කොහොම හරි අද ලෝක වාර්තාවක් තියනවා කියලා මම හැමෝටම කියලා ඇවිල්ලා තියෙනවා මම හිතන්නේ සරෝජකගේ සජීව වැඩසටහන් වල ප්‍රථම වතාවට සරෝජක සිද්ධාක් කියන්නේ නේ 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 මම වෙනත් නාලිකාවක අන්දම් අමාරුවෙන් කියවගත්තා අන්දම් අමාරුවෙන් කියවගත්තා මොකද රහිනානේ කි බලන්න කරමුනේ නෑ මොකද මේ මල්ලිලේක දන්නවා මේක මම බෑම කියලා අද බලහත්කාරයෙන් මට සින්දුව දෙනවා මට වොයිස් එකත් හරි නෑද මම සාමාන්‍ය සින්දු කියන ලොකු තැන්වල ඔන්න රුපියල් ලක්ෂයක් විතර දෙනකොත් මම සින්දු කියනවා ඒත් මේ අද මට වොයිස් එක අප්සෙට් ඒ නුවන්ගින් නෑ සහයට ඩැනි බයින්ද දැන් මේ මාව එක්ක යන්නේ ප්‍රෝග්‍රෑම් වලට ඒක ඉන්න තමයි යාර මොකක් කර ගැටුමක් කවත් පිටිපස්සෙන් ගන්න ඉස්සෙන්ද ගන්න ප්‍රශ්නේ නෑ ඇත්තටම සනුවක්කගේ අගේ කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා යා කිව්වා වගේ එකක් ප්‍රවීණයක් හැටියට ගැන අපි ඉගෙන ගන්න ඕන දේවල් ගොඩක් තියෙනවා යා සාමාන්‍යයෙන් ඉස්සරහට යන්න හරි දක්ෂයි අපිවත් ඇදගෙන දැන් මේ සිල්වර් ස්ක්‍රීන් එක ගැන කිව්වත් එයාගේ අරමුණ එයා තමයි අපි වෙන්කතු කරගෙන මේ ඇදගෙන යන්නේ ඕඩර් කරන්න හරි දක්ෂයි අනන කරන්න හරි දක්ෂයි ඒක කරගන්නත් දන්නවා රණ්ඩු කරලා හරි මොන හරි කරලා එයාගේ අරමුණ එයා ඉෂ්ට කරගන්න දන්නවා මේ විදිහට හිනාවලන්ද කියන්නේ ඇදලා නංගි නෑ තරහ වෙනවා රණ්ඩු කරනවා ඒ ඔක්කොම කරලා හැබැයි එයා ඒ කරන්නේ එහෙම කරාම තමයි අනිත් අය වැඩ කරන්නේ හරි අමාරුයි අපේ අයගෙන් වැඩක් කරව ගන්න ඇත්තම කිව්වා තරහ වෙලා නැද්ද දෙන්න තරහ වෙලා තියෙනවා ඒක රෙඩ් කාපට් බිහුනේ ඒ තරහක ප්‍රතිඵලයක් හැටියට තමයි රෙඩ් කාපට් සම්මාන වලින් බිහි වුනේ ඇත්තද එයාගේ සිල්වර් ස්ක්‍රීන් නේ මම කිව්වා දැන් මෙයා තරහයි මාත් එක්ක සම්මානයකට පොඩි බලියක් ගිහිල්ලා තරහයි නේ මම කිව්වා මං තනියෙන් එකක් කරනවා ඒකේ ලේකම් මමයි දැන් මෙයා මේකේ ලේකම් මම දැම්ම ගෲප් එකේ අපි මම කරනවා එකක් සිල්වර් ස්ක්‍රීන් ගන්න බෑනේ දැන් එයාගේ නේ නම
මගේ සම්මානුලෙල නම රෙඩ් කාපට් කවුද එන්නේ දා ඉඳලා මෙයා ඒ නම දැම්ම මට නෑ බර්ත් සර්ටිෆිකේට් එක මං ගෙනල්ලා පෙන්නන්නකෝ ආර්සී තියෙනවා රෙඩ් කාපට් එයා දාගත රෙඩ් කාපට් කියලා ඇත්තටම අලුත් අයට අපිටත් වඩා මටත් වැඩි අලුත් අයට උනත් සනවක ගොඩක් උදව් කරනවා මම මේක ඇත් එක්ක ඉන්න හින්දා දන්නවා හරියට මිනිසුන් ආයව අගය කරනවා අයියා පුළුවන් දෙයක් බැරි කෙනෙකුට කරලා දෙනවා කන්න නැහැ කිව්වොත් කන්න දෙනවා පහුගිය කාලේ මම දන්නේ මේ කොරෝනා කාලේ කෑම එහෙමත් හරියට බෙදුවා ඉතින් අපිට වදයක් හරි ඉන්නම දෙන්නේ නැහැ මට නම් ගෙදර ඉන්නම දෙන්නේ නැහැ නුවන්ගී කියනවා මම උදේ බලක් ඉන්නේ කෝල් එක දැන් අදයි කියලා සාමාන්‍ය දවසට කෝල්ස් කීයක් විතර ගන්නවද අපෝ මේ දැන් කමිටි මීටින් එක තියලා පැය 3ක් විතර වාඩි වෙලා කතා කරලා ගෙදර යනවනේ වාහනේට නැගලා විනාඩි 5යි මට යන්න පුළුවන් එනවා සනෝජයා බිබිලි 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 එනවා ඔන්නේ දැන් හම්බ වෙලා යනවා යනවා ආයි ගෙදර යනකම් ෆෝන් එකේ ගිහිල්ලා ඉතින් පොඩි චේන්ජ් එකක් කරන් පැය භාගයක් විතර රෑ 11ට ආයි එනවා කෝල් එක අන්න ඒ වගේ යාගේ වැඩ යා නවත්තන්නේ යම් කිසි අදිෂ්ඨානයක් ගත්තොත් මෙයා ඒක කොහොම හරි අපෙන් කරව ගන්න හරි අපි බොහොම ලස්සන සුන්දර කතා බහක් ඉන්නේ හරි රසවත් කතා බහක් ඉන්නේ ආදරණීයම චරිත දෙකක් එක්ක අපි සම්බන්ධ වෙලා ඉන්නේ අපි කෙටි විරාමයක් ගමු අපි විරාමයෙන් අනතුරු අපි නැවත සම්බන්ධ වෙමු Thank you.
පයික් බිම අරෝ අතින් අල්ලන්න බලන්න ඩාඩි දාලා දිකර බලන්න මේ මේ ඩාඩි දා ඩාඩි දා මේ උගම කොට මගේ පපුව හරිම ලස්සනට කියලා ඒක ලස්සන කරන්නේ මේ බොරු කියන්න එපා මට සිද්ධ කියන්න බෑ මේක කරේ මට මනෝජුයි අර රසිකයි අපරාධයක් ඇත්තම ගේ මට ලොකු අපරාධයක් අද කරේ රසික අපේ ප්‍රොඩියුසර් ආ ප්‍රොඩියුසර් මන්දා රසික රසික වනේ මන්දා එයි අර කී ශෂික කීබෝඩ් ගහන්නේ අන්න එයි මට අද උදේත් පාන්දර පහට නැගිලා අක්කේ සින්දුව ප්‍රැක්ටිස් කරමු අක්කේ මොකද යනවා යනවා ඔක කවුද ලියලා දුන්නේ කොලේ නා අපි කොලේ ලියලා දුන්නේ කවුද මේ කොලේ ලියලා දුන්නේ මෙයා අපි කවුද හර්ෂි 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 නේද හර්ෂි බලහත්කාරයෙන් මේ කොලේ ලියලා දීලා මට සින්දුව කියන්න දීලා මේ මෙයා කියන ඔළුව වනන්නම් කියලා මෙයන් මයිකා කරගෙන මෙයා කියන්නම් කියලා මෙයාට කියනවා මල්ලි පටන් ගන්න දැන් ඔයා මට ඔළුව වනන්න මම දන්නේ නැහැ මාවදා මාරුවේ දැන් මමට සින්දු කියන්න බෑ ඇත්තම කියන්නම් එනකොට මං හරි ආසයි සින්දු කියන්න මං හිතන්නේ ඉන්ද්‍රාණි පෙරේර මහත්මිය තරහ වෙන එකක් නෑ අමාරුවෙන් හරි උත්සාහයක් ගත්තා කියලා ඒක සතුට වෙනවා එතපි සතුට වෙනවා සින්දුව කිව් එක පිළිබඳව ඉතින් අනේ මං ගයා ක්‍රිෂානිට කියනවා සින්දුව මට ප්‍රැක්ටිස් කරන්න කියලා එතකොට ප්‍රියනාත් රත්නායට කිව්වා මට සින්දුව ප්‍රැක්ටිස් කරන්න කියලා මෙයාටත් මේ හැමදාම රැයට කියනවා සින්දුව ප්‍රැක්ටිස් කරන්න කියලා කවුරුත් උදව් කරන්නේ නැහැ කවුරුත් උදව් කරන්නේ නැහැ මට දෙන වැඩ බර වැඩි ඔයාලටම කතාවක් කියන්නද ඕගලන්ට කෑම බීම නැ දැන් සාමාන්‍යයෙන් කණ්ඩ අඩු පාඩු එහෙම තියෙනවා නම් සමහර අයට ඉතින් එහෙම නැහනේ සනෝජ බිබිලගේ ෆොටෝ එකක් අර ඉස්සරහා සාලේ උඩ ගහගත්තම කොහෙන් හරි කෑම ලැබෙනවා අනිවාර්යෙන් මම කියලා තියෙන්නේ ගා ගන්න ෆොටෝ එකක් කියලා නෝකා නොබී ඉන්න කෙනෙකුට කෑම ලැබෙනවා අර වර්ගයක්ගේ කන පිංගාන ගැන ටිකක් ඒක තමයි මම කිව්වේ මේ පිංගාන දැක්කොත් මේක මට අද ගේන්න බැහැ කියලා මේ කන්නේ මට ලැජ්ජයි ඉඳගන්න මෙන්න මීම ඩිංගක් දාගෙන මම බලනවා මට මෙයා ළඟ ඉඳ ලැජ්ජයි මම දැන් ඉඳගන්නේ ආපු දවසේ නම් බැලුවා මම වෙනම ගිහිල්ලා ඉඳගන්න මගේ ගාව ඉඳගන්නේ මම පිංගාන දැක්කහම බනිනවා බනින කන්න දෙයක් නෑ කන්න දෙපා කියලා ස්ලිම් වෙන්න බෑනේ බඩචාරි කමට කාලා ස්ලිම් වෙන්න බෑ හෙට මැරුණොත් හරි හරි කතා අන්න හරි හෙට මැරුණොත් ජීවත් වෙන්න මොකටද ජීවත් වෙන්න මොකටද කන්න බොන්න අඳින්න හරිද කොහොම හරි කළා නේද කන්ස් එකක් දාලා හරි පොඩ්ඩක් කෙට්ටු කරලා ගන්න ඊට පස්සේ නේද ඔව් පස්සේ ඕක කෙට්ටු කරගන්න පුළුවන් නේ මම එයා ගාව ඉඳගන්න කැමති නෑ එයා මගේ කන පිඟාන දැකලා මට බයයි මොනවද ඔය කන්නේ කන්න බත් දාන්න මෙයාට බත් පි බත් හැදි තුනක් දාන්න කියලා එක දවසක් පිඟාන පිරෙන්න බත් බෙදුවා මම එයා ළඟ ඉඳ ගන්න කැමති නෑ කන්න දෙන හින්දා එයා මල් ළඟ ඉඳ ගන්න කැමති නෑ කන්න එපා කියන හින්දා ඇයි අනුෂද මෙන්ත කන්න දෙන්නෙම නෑ ඇත්තට මේල මතක් කරන්න ඕනේ එයා ගැන එයාත් කන්න දෙන්නේ නෑ ඉතින් එහෙම පුළුවන් ද ජීවත් වෙලා මම කනවා කන්න හොඳට අතේ මම හරි කොට එකක් ඔයා මගේ පැත්තේ ඉන්න මල්ලි ඔයා මපි දෙන්න එක යම් මල්ලි එන්න මගේ දෙකට මට ගාව ප්‍රෝග්‍රෑම් එකට මේ සැටිය දෙන්නෙත් තියන්න වෙන්නේ ඔව් මෙයා විතරයි වාඩි කරවන්න පුළුවන් එහෙම කෑවොත් හරි ලස්සන්ට කිව්වා මේ පොඩ මතක් කරන්න ඕනේ අර අපරාධ කරයි කිව්වා බලහත්කාරකම් කරයි කිව්වා තමයි වචන ටිකක් කිව්වනේ කන්න දෙන්නේ නැහැ කියලා කන්න දෙන්නේ නැහැ නෑ සින්දු කියන්න සින්දු ඔව් අපරාධ ටික ලොකු වචනේ ගත්තේ අකර නිතරම චුට බය වුණාම දෙකෙනෙක් ගාලේ මේක ඔව් ඔව් ඒ බය වුණාම ඔව් දැන් මන් ළඟින් ඉන්න නිසා මං දැන් මෙයාගේ ඔක්කොම කෑලි ටික දන්නවා එක එක අවස්ථාවල් වලට පොඩි පොඩි වචන ටිකක් තියෙනවා නුවා අතරතුරේ මම අර වැඩසටහන ආරම්භයේදී මතක් කරපු දේ විශේෂයෙන්ම මේ නුවන්ගියක් මතක් කරපු දෙයට මම එන්නට කැමතියි අපිට ලැබිලා තිබෙන කාලයත් එක්ක දැන් සිල්වර් ස්ක්‍රීන් පදනම පිළිබඳවත් අපි කතා බහ කරන්න ඕන විශේෂයෙන්ම කලාකරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් පෙනී සිටින්නේ ගිය අවුරුද්දේ මම හිතන්නේ කලාකරුවන් කිහිප දෙනෙකුට මේ ඉඩ අවස්ථාව ලබා දුන්නා මල්ලිකා පිලිපිටිය මහත්මිය දැන් එතුමිය ජීවිතුන් අතර නැහැ රොබින් ප්‍රනාන්දු මහත්මයාට උපහාර පිළිවා එතුමත් ජීවිතුන් අතර නැහැ එතකොට බර්ට් ගුණතිලක මහත්මයා එතුමත් ජීවිතුන් අතර නැහැ ඊට අමතරව උදුලා දාබරේ වගේ මේ ශේෂ්ත්‍රේ ඉන්න උදුලා දාබරේ මහත්මිය මේ ශේෂ්ත්‍රේ ඉන්න ප්‍රවීණයන් කිහිප දෙනෙකුටම ඔබ උපහාර පිළිවා විශේෂයෙන්ම 60 දශකයේ
අපි මේ පදනම පිළිබඳව කතා බහ කරමු මේ පදනමෙන් වෙන කාර්ය පිළිබඳව කතා බහ කරමු මේ සුබ සාධනය කොහොමද වෙන් වෙන්නේ මේට කවුද දායක වෙන්නේ කවුද මේකට උදව් උපකාර කරන්නේ මූල්‍යමය ආධාර කොහොමද ලැබෙන්නේ මේකෙන් කරන්න බලාපොරොත්තු ඉදිරි පියවර වන් මොනවාද අපි චුට්ටක් කතා බහ කරමු දෙදෙනාටම එකතු වෙලා කතා බහ කරන්න පුළුවන් ඔව් ඇත්තටම සිල්වර් ස්ක්‍රීන් කියන්නේ මෙහෙමයි මේක මගේ අප්පච්චිගේ සංකල්පයක් සුමිත් බිබිලි මහත්මයාගේ සංකල්පයක් එයා මැරෙන්න ඉස්සර වෙලා මගේ ළඟට ඇවිල්ලා යාමට කිව්වා දුවේ ඔයා දැන් සිනමාවේ රංගපෑව රංගපෑවයි හොඳටම ඇති දැන් ඔයා සිනමාවට යම් කිසි දෙයක් කරන්න කියලා ඊට පස්සේ මම මොකක්ද අප්පච්චි කරන්න තියෙන්නේ මම මොනවද දැන් කරන්නේ ඔයා අපි දැන් දේවල් ගොඩක් කරනවානේ නෑ එහෙම දෙයක් නෙවෙයි මම හරි ආසයි සිනමාවේ 50 වෙනි දශකයේ ඉන්න නළු නිළියෝ ටික හම්බ වෙන්න ඒගොල්ලෝ වෙනුවෙන් යමක් කරන්න කිව්වා ඉතින් මම කල්පනා කරා මොනවද මේගොල්ලෝ වෙනුවෙන් කරන්න කියලා ඊට පස්සේ අපේ අප්පච්චිට ඉතින් ඔක හැමදාම අහනවා මම හිතුවා අනේ අප්පච්චි සල්ලි නෑනේ ඔක් කරන්න කිව්වා ඊපස්සේ අපේ අප්පච්චි ඇත්තම කියනවා නම් මම මේ වෙලාවේ කියන්න ඕනේ අපේ අප්පච්චි රස්සාවක් කරා මේ රංගපානවට අමතරව ඒකෙන් අන්තිම කාලයා හොයාගත්ත EPF ETF ග්‍රැටිවිටි ඒ මුදල් මගේ අතට දීලා කිව්වා මේක කරන්න කියලා මම මුදල් නැහැ කිව්වහම මගේ ඇස්සට ගොඩාක් හඳුනලා මම කිව්වා අප්පච්චි මට එපා මේ මුදල් කිව්වා මම මේක කරනවාමයි කිව්වා ඊට පස්සේ මම මේක 2019 පටන් ගත්තේ ඇත්තරම කියනවා නම් ඒත් අපේ අප්පච්චි 2017 අසනීප වුණා මට මේක කරගන්න බැරි වුණා අප්පච්චි මගෙන් තුනයි ඉල්ලුවේ තුනක් මගෙන් ඉල්ලුවා ඒ තුනෙන් මට එකයි ඉෂ්ට කරන්න පුළුවන් උනේ අනිත් දෙක කරගන්න බැරි වුණා ඊට පස්සේ මගේ අප්පච්චි ජීවිතුන් අතර ඉන්නකොට නෑ ඔව් ජීවිතුන් අතර ඉන්නකොට ඉන්න කාලේ තමයි ඉල්ලුවා යාගින් තුනක් කරුණු තුනක් ඉල්ලුවා ඒකෙන් එකයි මට ඉෂ්ට කරන්න පුළුවන් උනේ අනිත් දෙක එකක් කරන්න බැරුණා මේ අනිත් එක සිල්වර් ස්ක්‍රීන් එක ඊට පස්සේ දැන් අපේ අප්පච්චි නැති වුණා නැති වුණාට පස්සේ මට මේක හැමදාම රැට පේන්න ගත්තා ඇත්තම කියනවනම් මට මේක විශ්වාස කරන්න බෑ මට රෑට පේනවා මේක හැම වෙලේම අපේ අප්පච්චි කිව්ව දෙයි මේ උත්සවේ නිකන් මගේ කනට ඇහෙනවා ඇහෙනවා වගේ ඊට පස්සේ මම කරපෑටි 2017 දී මම එක කියන්නේ හැන්දවරුක මම කතා කරා මේ මිලානෝ නගරේ ඉන්න නිශාන්ත ජයකුඩි මහත්මයා එයා එක දවසක් කතා කරාම එයාගේ වැඩකට මම එයාට මේ කතාව කිව්වා එයා මාව එන්කරේජ් කරා ඔයා කරන්න මං සල්ලි එවන්නම් ඔයා කරන්න ඔක පුළුවන් විදියට කරන්න ටව හෝල් එක බුක් කරන්න 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 කියලා මං එදා ඇත්තටම ධෛර්ය වුණා මට දෙවියෙක් කිව්වා වගේ ඒත් හිතන්නේ පිට රටක ඊට පස්සේ මං ලංකාවේ ගොඩක් අය ටිකව ලංකාවේ කිසි කෙනෙක් චර උනන්දුවක් දැක්වේ නෑ ඊට පස්සේ මං කරපැඩේ කට්ටි ඔක්කොටම කියලා රැස් කරගත්තා ඔක්කොම කට්ටි දිලා මීටින් එකේදී මං ඕක කිව්වා කියලා ඊට පස්සේ කොරෝනා ආවා කොරෝනාත් එක්ක මේක නතර වුණා ඊට පස්සේ 2020 ඒකෙත් නතර වුණා 2021 දී නතර වෙලා ආයෙත් මට පටන් ගන්න ඕන වුණාම මං ඔක්කොටම කතා කරා මේගොල්ලෝ සල්ලි දැන් යොදවන්න බෑ මොකද සල්ලි නැහැ කියලා ඇත්තනේ කොරෝනා එකත් එක්ක ඊට පස්සේ මම ගිහිල්ලා මගේ යාළුවෙක් ඉන්නවා මේ අමිල කියලා එයාට මං ගිහින් කතා කරා එකෝ හරි අක්කේ අපි කරමු බය වෙන්න එපා අපි කරමු කිව්වා ඊට එදා ඉඳලා තමයි මම ඊට පස්සේ නුවන්ගි සහ ඉන්න අනිත් කට්ටිය මේකේ මතක් කරන්නේ සුනිල් ටී අයියා ඉතාම ඉතාම හොඳ සභාපති අපේ සංගමේ මාව එන්කරේජ් කරා මාර විදිහ නුවන්ගි හා සමානයි සුනිල් ටී මහත්මයාත් ගොඩක් උනන්දු කරයි අයියා ඊට පස්සේ මේක ඉන්නවා පద్මසිරි කොඩිකාර සහන් ෆර්නෑන්ඩෝ සලීම් මොහමඩ් එතකොට අපි කවුද තුසිත ගයා ක්‍රිෂානි අපි මුල් කාලේ සුදේෂ් වසන්ත මුල් කාලේ හිටියා අපිත් එක්ක දිල්හානි හිටියා නදීකා හිටියා ඒගොල්ලන් ගොඩක් වැඩ රාජකාරණේ සපෝට් අයින් වුණා ටෙඩි අයියා හිටියා ඊට පස්සේ මනෝජ ප්‍රියනාත් හිටියා ඉතින් ඔය වගේ කට්ටිය ගොඩක් හිටියා සුනිල් ප්‍රේමරත්න සුනිල් ප්‍රේමරත්න ඒ කට්ටිය ගොඩක් හිටියා ඊට පස්සේ ඒගොල්ලන්ගේ වැඩ රාජකාරී ඒගොල්ලෝ උදව් දෙනවා එක එක අතින් ඊට පස්සේ මේක පටන් ගත්තා මේ 50 දශකයේ ඒ හිටපු ජීවත් වෙලා ඉන්නේ 21 දෙනයි අද ලංකාවේ 21 දෙනයි ඒ 21 දෙනාට ඒගොල්ලෝ ගෙනල්ලා අපි සම්මාන දුන්නා කෑෂ් ප්‍රයිස් එකක් දුන්නා ඒගොල්ලෝ ඒ වෙලේ කියනවා ඔයගලන්ට අපිව අමතක වුණේ නෑ නේද කියලා ඇත්තටම නල්නෙලිය එහෙම අපේ කියන්නේ අපේ ප්‍රවීණ අය අපි ඔයගලන්ට අපිව අමතක වුණේ නෑ නේද කියනවා අපේ ඇස්වල කඳුළු ඇත්තම කියන්නා අපිට කරගන්න දෙයක් නැහැ ඊට පස්සේ එහෙම තමයි මේක පටන් ගත්තේ ඒක ඉවරුණා ඊට පස්සේ මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා දැන් සිනමා සම්මාන උළෙලක් කිව්වම චිත්‍රපටිවල
යම් කිසි දේවල් තෝරලා හොඳම රංගනය හොඳම අධ්‍යක්ෂණය වගේ තෝරලානේ සම්මාන දෙන්නේ මේ මේ වෙනකන් එහෙම තමයි තිබුණේ සිනමා සම්මාන උළෙලවල් නමුත් මේක ලංකාවේ ප්‍රථම වතාවට එහෙම තරඟයක් නෙවෙයි අපි පොදුවේ ඉන්න 50 දශකයේ පොදුවේ ඉන්න සිනමා ශිල්පීන් අගය කිරීමක් කර අපි මුදල් තෑග්ගයක් සහ සම්මානයක් සහ වෙන වෙන තෑගිත් දීලා එහෙම කරා අපි ඇත්තටම මේ සිනමා සම්මාන උළෙලේ කිසි දවසක සම්මානයක් නොලබපු අගය කිරීම නොලබපු ප්‍රවීණ ශිල්පීන් ගොඩක් දෙනෙක් සම්මාන ලැබුවා ඒගොල්ලොත් එක්ක ඒක ඉවර වෙලත් මම කතා කරා මම හුඟක් කෝඩිනේට් පැත්ත කරේ මම කෝල් කරලා කතා කරද්දිත් කිව්වේ අනේ පුතේ එහෙම කී කතා කරේ පුතේ හරිම සතුටුයි ඕගොල්ලෝ මේ කර ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒ දීපු මුදල නෙමේ වටින්නේ අපි මල් ගහලා බෙර ගහලා එහෙම ගිනාවේ අපි වෙනම තැනක තියලා ඔඩියන්ස් එක වාඩි කරවලා ඉවර වෙලා පහන් පත්තු කරලා ඉවර වෙලා අපි බෙර ගහලා පෙරහැරකින් ඒගොල්ලෝ අරගෙන ආවේ ඒ හෝල් එකට ඉතින් ඒ ඒ දීපු පිළිගැනීම ඒ 50 දශකයේ කියන්නේ ඇත්තටම කිව්වොත් සනුවක්කට ස්තුති කරන්න ඕනේ මම කිසි දවසක දැකපු නැති ශිල්පීන් දැක්කා ඒ කියන්නේ 50 දශකයේ කියන්නේ ගොඩක් ඒගොල්ලෝ වයස අය මම වුණත් සමහර නම් දැනගත්තේ මේ උදුලා දාබ්‍රේ කියන්නේ කවුද හෙන්රි පියසේන කියන්නේ කවුද කියන එක අපි දැනගත්තේ සමහර කාරණාවන් එක දැන් අපි ඇත්තටම මම පොඩි පොඩි දෙයක් මතක් කරලා දැන් කිව්වත් වගේ දැන් අපි හැමෝම දන්න කියන නම්නේ දැන් අයුරංගිරි සේරසිංහ මහත්මිය රොබින් සුජාතා මහත්මයා ඔව් අපි දන්න කියන නම් ඔය අතුරෙන් තනි වෙලා ඉන්න කලාකරුවොත් ඉන්නවා දැන් අර කිව්වා වගේ මේ දැන් උදුලා දාබ්‍රේ මහත්මිය තනිවම මේ ජීවත් වෙන්නේ අදටත් මේ මොහොත වෙන විටත් එතුමිය 50 දශකයේ කරපු කාර්ය මම හිතන්නේ කිසිම කෙනෙකුට මිල කරන්න පුළුවන් කියලා මොකද මේ රටේ සිංහල සිනමාවේ පළවෙනි අඩිතාලම දැමු ශිල්පිනියන් 14න් එකයි උදුලා දාබ්‍රේ මහත්මිය ක්ලැන්ස් ද සිල්වා මහත්මිය වගේ අය ඒක නිසා විශේෂයෙන්ම මම මේ වෙලාවේ මතක් කරනවා ඒ වගේ අයව ගේන එකම සුවිශේෂයි ඔව් ඒක තමයි ඒගොල්ලෝ සමහර අය අමතක වෙලා හිටියේ අමතක වෙලා තියෙන නිසා හැබැයි ඒ වෙලාවේ ඉතින් සමහරක් අය මේක ගැන බැලුවෙත් නොඑක් නොඑක් ඇන්ගල් වලින් මොකද්ද මේ කරන්නේ කියන එහෙම දේවල් ඉතින් අපේ අපි හොඳ දෙයක් කරන්න ගියම ඉස්සල්ලාම අපිට වදින්නේ ගල් පස්සේ තමයි මල් වදින්නේ ගල් වලට ඉතින් අපිටත් එහෙම ගල් වැදුනා අපි දෙන්න තමයි දන්නේ ඒක කරේ කොහොමද කියලා. ඒ කියන්නේ A to Z සනුවක්කත් එක්ක මම හිටියා සම්මාන උළෙලේ අවසාන රාත්‍රිය වෙනකන්. මෙයා කිසිම තැනකට තනියෙන් ගියේ නැහැ. කාට හරි කතා කරන්න හරි මොන හරි දෙයකට හරි අර වලිගේ වගේ මාව තමයි අරගෙන යන්නේ පිටිපස්සේ. ඒ නිසා මම මේ සියලු දේම දන්නවා. I think මම කියන්නේ කවුරු හරි කෙනෙක් මූලිකත්වයේ ගන්න ඕනේ යම් කිසි දෙයක් කරනකොට දැන් මේක ඇත්තම රජයෙන් කළ යුතු දෙයක් තමයි අපි ඒ කරේ. එතකොට ඇයි අපිට මේක කරන්න අඩුගානේ අපිට මේකට අපිට කිසි දෙයක් එපා. අපි කාගෙන්වත් සල්ලි ඉල්ලුවේ නැහැ. අඩුගානේ හරි ඕගොල්ලෝ මේක කරන්න කියලා සහභාගීත්වයෙන් හරි අපිට පොඩි හයියක් වුණා නම් ඒක ගොඩක් වටිනවා. ගොඩක් දෙනෙක් ඉතින් නොඑක් නොඑක් අද මත දැරුවා. මං හිතන්නේ දැන් මේ අවස්ථාව වෙනකොට මේක හොඳයි ඒ කියන්නේ හොඳ තත්වයකට ඇවිල්ලා ඉන්නවා කපිරිස අතර අපි ඒක කොහොම හරි කරපු නිසා මේ මේ පාර එක අපි ඊටත් වැඩි කියන්නේ මට ලොකු අරමුණක් තිබ්බා මෙයාට ගොඩක් ගල් වැදුනා මම එක දෙයක් හිතාගත්තා හරි කියන්නකෝ ඕන තරම් මේ පාර එක මෙයාට ගල් වදින්න මම ඉඩ දෙන්නේ නැහැ කියලා ඒකයි අර කියන සැනින් වැඩේ කෙරෙන්නේ මගේ අතින් මම හිතාගත්තා මේ මේ පාර එක ගිය පාරට වැඩිය 99%ක් හොඳට මේ සම්මාන වල අපි කරනවා කියන අරමුණේ තමයි ඉන්නේ. මාර විදිහට අපි දෙන්න දුක් විඳිනවා. අපිට කවුරුත් පෙට්‍රල් බින්දුවක්වත් ගහලා දෙන්නේ නැහැ. අපේ ස්පොන්සර්ස් ලාගෙන් අපිට සල්ලි නැහැ. අපේ ටෙලිෆෝන් බිල්, අපේ වාහන වලින් අපි දෙන්න දුවන්නේ අපේ පෞද්ගලික ධනින්. ඇත්තම කිව්වොත්. අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ එක ඇමති කෙනෙක්. මම ඒ ඇමතිතුමාට කියලා ස්තුතිවන්ත වුණා. ගිහිල්ලා මේ ගිය සැරේ ආපු නිසා ඒ ඇමතිට ගිහිල්ලා කිව්වහම අපිට මෙහෙම ස්පොන්සර් කෙනෙක් නැහැ. අපිට මෙහෙම මුදල් මෙහෙම ප්‍රශ්නයක් කිව්වහම එතුමා තමයි අපිට මේ දැන් අපිට මේ ස්පොන්සර් කෙනෙක් ලෑස්ති කරලා දුන්නේ ඒ කියන්නේ අපි මුදල් ත්‍යාගයක් දෙනවා ඒකට ලෑස්ති කරලා දුන්නේ ඒ වගේම BMI සීච් එක බුක් කරගන්න අවෝඩ් එක හදාගන්න ඒ ඒ මූලික කරුණු ටික අපිට හදලා දුන්නා ස්පොන්සර්ස්ලා දෙන්නේ අපි ඇත්තටම නම් දෙක සඳහන් කරන්න මේ වෙලාවේ කැමති නැහැ ඒ දෙන්නගේ ඉතින් මේ අපිට ඒ අතින් අපි හරි වාසනාවන්ත අවශ්‍ය වෙලාවට සඳහන් කරන්න අවශ්‍ය වෙලාවට අවශ්‍ය වෙලාවට සඳහන් කරන්න අපිට මේ වෙලාවේ ඒ කියන්නේ මට එක මොහොතක් එක මේ කියන්නේ රැයවල් දෙකක්වත් මට ගත කරන්න ඉඩ දුන්නේ නැහැ මට දෙවියන් වහන්සේ වගේ මට ඒ දෙනව ලබා දුන්නා
ඉතින් මට මේක හැකි ඉක්මනින් පටන් ගන්න පුළුවන් වුණා. ඒ හින්දා තමයි මේ 60 දශකයේ මේකත් පටන් ගන්නේ. 60 දශකයේ ඇත්තම කියනවා නම් 145ක් ඉන්නවා ආටිස්ලා. 145 ආටිස්ලාට අපිට BMICH එක ඇගීමක් කරන්න අමාරුයි. ඒ නිසා අපි මේක කොටස් දෙකකට බෙදුවා. 60 ඉඳලා 65 දක්වාත්, 66 ඉඳලා 69 දක්වාත්. එහෙම තමයි සම්මාන උළෙලවල් දෙකක් කරන්න සිද්ධ වෙනවා මේ අවුරුද්දේ. එහෙම කරෙත් අපි වැඩි ප්‍රමාණයකට සාධාරණයක් කරන්න ඕනේ ඒ නිසා. අපි මේක නවත්තන්නේ කවදා හරි දවසක මම නැති වෙච්ච දවසක මම නුවන්ගිව ට්‍රේන් කරලා තියෙනවා නුවන්ගි සහනිත් අයව ට්‍රේන් කරලා තියෙනවා ඒ මාව ට්‍රේන් කරන්නේ 90 දශකයේ කරවන්න එයා එයා සම්මාන ලැබුණා ඒ වේදිකාවේ මෙයා ඒකට තමයි මාව ට්‍රේන් කරවන්නේ ඕගොල්ලෝ ඒ රහස දන්නේ හොඳයි 90 90 කියලා කොට 90 වත් දෙවේ ඊට හරි බලොත් 80 89 89 80 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
හොඳයි අපි මේ හැම දෙයක්ම සාර්ථක වෙන්නේ කියලායි අපි ප්‍රාර්ථනා කරන්නේ ජය වෙන්න ඕන සුබ වෙන්න ඕන මගේ රටේ මගේ මහ පොළොවේ ඉන්න මගේම කලාකරුවෝ වෙනුවෙන් ඔබ මගේ රසජ්‍යතාවය වෙනුවෙන් කැප වුණ මේ මිනිස්සු වෙනුවෙන් දෙයක් කරනවා නම් කොයිතරම් අපූර්වද කොයිතරම් වටිනා කියනවාද මේ මිනිස්සු අපේ ඔබේ මගේ ඔබේ හුස්ම වෙනුවෙන් ක්‍රියා කරපුවා ඉතින් ඒක නිසා ඒ සියලු දේවල් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අපි සිද්ධාවක් අහමු බුලන් කියන්නේ මොකද්ද කියන්නේ මොකද්ද කියන්නේ හරි පටන් ගමු අපි එහෙනම් ලස්සන සින්දුවක් අපි සූදානම් කරගෙන තියෙනවා අපි යමු ෆ්‍රෙන්ඩ් එම තමයි
ඒකම එහෙම තමයි ඉස්සෙල්ල විරහව. එතකොට ඉතින් ලව් එක බ්‍රේක් වෙලා එතකොට දුක හිතෙන ඒවම තමයි කියන්නේ අඬ අඬ. දැන් දැන් අලුත් දැන් ඒක ආදරේ අලුත් වෙලා දැන් ආයිත් මං ආදරේ කරනවා. හොඳයි. අපි මේ වෙලාවේ මේ නිරංජලා සරෝජනී මහත්මියවත් අබේවර්ධන බාලසූරිය මහත්මියවත් කේඩිකේ ධර්මවර්ධන මහත්මයා විතරත්නායක මහත්මයා මේ අවසීපත් කිනීමක් කරනවා ලස්සන ගීත අපිට ලබා දුන්නට අපි නොදන්න යටින් රහස් කතාවක් තියෙනවා මේ මොකක් හරි දෙයක් මහත්මයා නොදන්න කතාවක් රහස් කතා ගොඩාක් මං අහන්නේ මම නොදන්න සින්දු තෝරාගෙන තියෙනවා මම කියයි කියලා දැක්ක අන්න අන්න උගල තේරෙනවානේ ඔච්චර යාළුවා වුණත් මම දන්නේ වචන දන්නේ නැති සින්දු ටික තෝරන් අද කියනවා මොකද මම මේ ඔක්කොම ඉඳිපෙන මමත් ලස්සන සින්දු ටික කියයි කියලා ඉදිසියා අපි මේ තවත් පොඩි මෙයා මේ ලෝක වාර්තාවක් තිබ්බා ඊයේ පෙරේදා ඒක දන්නේ නැහැ නියෝ මම අපි ගියා මේ සිල්වර් ස්ක්‍රීන් කණ්ඩායම ගියා අන්න හොඳ දෙයක් ඒක ඕ දැන් අපි හුඟක් ඇත්තටම මානසිකව ශාරීරිකව අපි ගොඩාක් මහන්සි වුණා මේ සම්මානුලක් කරනවා කියන එක ඇත්තටම ලේසි වැඩක් නෙමෙයි හරි දෙයිත නිසා අපි ගොඩාක් වැඩ විශේෂයෙන් මෙයයි මමයි අතරම සුනිල්ටි අයියා මං ආදරෙන් මතක් කරන්න ඕනේ අපිට සමහරක් වෙලාවට කෑම ටික අරන් දෙන්නේ යා ශාලා පහසුකම් සමහරට ලැබලා දෙනවා අයියේ කෑම බඩගිනිය කිව්වහම අපිට කන්න අරන් දෙනවා ඒත් අපේ සලිම් අයියා අපි මතක් කරන්න ඕනේ ඉතින් මම කිව්වා අක්කේ අපිට දැන් හුඟක් මහන්සි අපි ටයර්ඩ් මේ දුවනවා 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 ඉවරයක් නැ අපි පොඩි ට්‍රිප් එකක් යන් කියලා දා කතා කරගත්තා ඊට පස්සේ ඉතින් ඒකත් ඉතින් කෙලින්ම මගේ පැත්තටම තමයි බෝලේ පාස් කරේ ආයෙන ඔය ඕගනයිස් කරන්න කියලා. ඉතින් මමම කියලා දැන් මටම ඒක කරන්නත් සිද්ධ වුණා. ඊට පස්සේ ඉතින් අපි ඔක්කොම ලෑස්ති කරගෙන ඇල්ලි ට්‍රිප් එකක් දාගත් අපි මතක් කරන්න ඕනේ ආදරෙන් අපේ උපාලි අයියා මවුන්ට් හෙවන් හෝටල් එකේ අපිට ගොඩක් සහයෝගයක් දැක්වුවා ට්‍රිප් එකට අපි 13 දෙනෙක් විතර ගියා. ගිහිල්ලා ඉතින් දෙවැනි දවසේ අපිව එක්කගෙන ගියා නිල්දිය පොකුණ කියලා එකක් බලන්න කියලා එක්කගෙන ගියා ලස්සන තැනක් කියලා. දැන් ඔක්කොමලා ඇතුලෙන් තමයි ෂෝට්ස් ගහලා මේ මේ සපත්තු දාලා දැන් අර ජංගල් මේ විදිහට යනවා. දැන් කට්ටිය මමත් ඉතින් ගියා හොඳට වැඩරුවා ගියා. ලොකු වගේ ආව ඔක්කොම. ලොක්කෝ වගේ ටික ගියා. ගිහාම ගිහිල්ලා ගිහිල්ලා බහින්න දීවි ලොකු ප්‍රපාතයකට කඹයකින්. ඒකට ඉස්සෙල්ල ওই හෝටල් එකේ අයිති ඒ උපාලි අයියා කිව්වා ඔයාට යන්න බෑ ඒක බහින්න බෑ ඒක අමාරු වැඩ මොකද මට යන්න බැරි මට යන්න පුළුවන් ඔය ටෝන් එකෙන් ඔහොමම තමයි කිව්වේ මමත් ගිහින් බැලුවා මම නම් යන්නේ නැහැ කිව්වා මං කිව්වා මට නම් යන්න බෑ මෙයා බැස්සා බැහැලා කොමාරි දැන් ගිහින් මේක එහෙ නැත්තට දුෂ්කර දෙයක් පළවෙනි නිලිය තමයි එතන ඒක බැහැපු පළවෙනි නිලිය පළවෙනිම නිලිය නළුවන්ගෙන් සුරජ් මාපා කිව්වා මම ඇතුළට බහිනකොට මාව හිර වුණා මේ දෙපැත්ත හිර මං ඊට පස්සේ කියන්නේ නැතුව මේ කොටස දැන් වැඩ වගේ වැඩර වගේ ගියානේ ගිහිල්ලා ඉවරලා මග හිර වෙලා හරිද දැන් මෙයා ඇවිල්ලා බැන්නා මම මොලේ කල්පනා කරා මං අත් දෙක ඉමීට මැදට ගත්තා මැදට ගන්නකොට මාව ෂේප් ඒකෙන් බහලා ඊට පස්සේ එනවනේ තඩි ඉනි මග පල්ලෙහාට අන්න අර බඩජාරි කමට කෑවම වෙන්නේ ඕක තමයි දැන් මම කියන්න ඔතනින් යන්න පුළුවන් නේ දැන් මෙයාව ගිහිල්ලා හිර වෙලා අර දෙමුක්කවක හිර වෙලා මම කල්පනා කරා දැන් සුරේ ඇවිල්ලා පේනවා අනිල් අයියත් බහි එතකොට අර සුරේ පේනවා බහි මේකෙන් බහි මෙයා මට යන්න ගිහිල්ලා මම උඩ ඇහෙනවා නුවන්ගී කියනවා දැන් මම උඩ නුවන්ගීනේ මම කරපරි ගයිඩ් දිනවනේ ගයිඩ් දි අත ඇතෑරියෙම නැ ගයිඩ් මට ආරක්ෂාවට ඉති ගයිඩ් විතර හැබැයි මං ගයිඩ් එක ගයිඩ් 5000ක් දුන්නා ඉතින් ඔයා කසාද බැඳලා හිටියේ නැත්තම් හෙට මං ඔයාව කසාද බැඳලා මොකද ඔයා විතරයි මාව ආරක්ෂා කරේ කියලා මං ඒ ගයිඩ් එක කිව්වා දැන් ගිහිල්ලා ඇවිල්ලා ඇතෑරියෙම නැ ඊට පස්සේ නෑවද එතන නෑවි නෑ නාඳත් බයයි දැන් පල්ලෙහෙලව ගියාද ගියාගේ අර ගල් වලින් බැහැලා මං ගල උඩ ඉඳ ගන්නකොට මගේ ගයිඩ් මා මීට උස්සලා මාව බිම තියනවා ඉතින් අනේ ගයිඩ්ව බදාගෙන මං බලනවා මේ ගයිඩ් අනේ පව් අනේ මල්ලි ගයිඩ් ජීවිත කරගෙන ආවනේ ගයිඩ් ජීවිත කරගෙන ඉන්නවා ඉන්නවා තාම ඉන්නවා ගයිඩ් මේ දැන් ඔය ඔක්කොම කරගෙන ආවනේ ඇවිල්ලා දැන් මටත් බයිනෝ වු බයින්න තිබ්බනේ මාත් කරේ ඔය අයියෝ මියෝ කීකේ ගයිඩ් ගේ අවසාන ගමන ඒක නෑ නෑ ගයිඩ් මං ගොන නාන්නත් එපා කියලා මම බදාගෙන මේ මල්ලන්නේ හිටිය ගරි මනුස්සයෙක් ඇටකටුක් පොඩි වෙලාන්නේ වෙදකක් කරනවා මේ එතන උඩට ගත්තේ කොහොමද මේ විදියටම අර වැලගෙඩිය බානවා වගේ මෙහෙම ඇද්ද බොරු බොරු එහෙම නන්නේ එහෙම නෑ කොහොම හරි ඉතින් මොකද මම netball player කෙනෙක්නේ ඒ ශක්තිය මට තියෙනවා ඒකේ ඇත්තම කියනනම් ආන්නකො ඉල් ඇවිල්ලා දැන් ඒක රාසිගත කතාවක් දැන් ඇවිල්ලා මට ඉන්න තිබ්බා මම තමයි එකම නිලිය කීකී දැන් වෙන කෙනෙකුට කියලා දිනවා මං ආයිනයි යන්නේ කවුද දන්නවනම් ඌ කියන්නේ මම වීරුණෝනේ මම බයුණා
सुंदर गमन मैत्र हतर दिन खेटिया तब अभी नलू मन जगत गलपति ये कटी हिटिया हरिम सुंदर इमर गियाम मंगट भय उन्ना पार्ट में लाइट स्टिक ऑफ करके बंद हतर दिन मम्मी बेलवे පඩිපෙල් කීපයක් හදන්න මේ යන්න බැරි අයටත් මේක බලාගන්න. ඇත්ත වශයෙන් මේක හිම කරන්නද? ඊළඟ පාර කොහේ හරි යනකොට අපි දෙන්නත් එක්ක යන්න. අපි වාරෙන්න ඕනේ. අපි දෙන්න අනිවාර්යෙන්ම ඔය දන්නේ නැහැ ඒ ට්‍රිප් එක කොච්චර සතුට වුණාද කියලා. මම තමයි හරි මාස ට්‍රිප් යන්න. අපිදාම ඕගනයිස් කරලා කටින් ඕනේ මල්ලි අපිත් එක්ක යන්න. ආයේ ඉතින් වාහනේ නැංගගම ආයේ ඉතින් කොයි ලෝකෙද ඉන්නේ කියලා මතක යන්නේ. කනවා කනවා සින්දු කියනවා කනවා. අන්න දැක්කද ඉස්සරහට ආයේ මොන වචනද? කනවා. මං කියවන්නේ බුරුද? දැන් මම මේ ඇත්තටම ගියක්කේ වෙනදාට මේ ලයිව් එකේදී කිසිම බඩගින්නක් අපිට ඉන්නේ නැහැ දැන් බඩගින්න මත බඩ බලන්න තව ටිකකින් කොහෙන් හරි මෙයා කෑම ගන්නවා මෙයා ගන්නවා තව ටිකකින් කෝල් එකක් දෙනවා අපිට කෑම එවන්න කියලා අපේ රසික ඉන්නවා පොඩි දෙයක් කන්න ඕනේ කන්න ඕනේ අපේ රසික ඉන්නවා එයා අපිට කන්න ලෑස්ති කරලා තියනවාද එහෙම නැත්නම් ගෙදර එයා දින්න යන්නේ මේකේ රසිකව ගෙදර එක්කන් යන්න මේ අපි තව මේ පොඩි මාලිනන්දිනි බොහොම ආදරය කරන චරිතයක්නේ ඒක කිච්ච කොටසක් තිබ්බොත් හොඳයි ඔව් අපි නුවන්ගේ අක්කවත් එකතු කරගමු හස්බන්ඩ් එක මොකද නෑ මේ අක්ක තනියම හරි මොකක්ද කමන්නේ දෙන්නම හරි කොහොමද කුසුම් රේණුගේ කැරක්ටර් එක හන්ද මා මයික් එක ගන්න ඕනේ ඕනේ නේ කවුද මදුරි නේද යාගේ නම ඔව් මදුරි මේ කෝ ප්‍රේම් ප්‍රේම් කුසී උයනෝ එයි फ्रेम तो किन्नको मिरीस ने तेलूत ने मैं फोडक अनेट खता करो मुखड़ तो याट खता कर हस्बंड इन इन्नवा तमा इतिम प्रेम हेम दे मट उदाऊ कर एक इतिम मैं खता कर हरि 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 वहा किनवा ने मधुरी वहा तिया गंड अभी दे नालू स्तुति स्तुति अदापि इल्लपु किसिम देयक् प्रतिक्षेप करेन हम देयम ए विदिरम लबा दुन्ना ए हम देयकटम गोडाक् स्तुति मे दे अपि कालेत् एक्क तव पोडि केटि वेलावक् अपट तीन विनाडि मा हितन पहक् वगे अपट तीन इदिरि वेड कटितु कोहोमद मे अपि देदनगे महा समाजके कोहोमद इदिरि वेड कटितु कला कटितु कोहोमद देन समाजमे कटितुत्तक् सिदु करन्ने ekeni kalawa wenwen karanne samajame katuyuttak ne etakota eka ithamat ihala tanekin apita tiyanna puluwa saarthaka weda pilawala kidirita meya yobat ekka attal bendagena inna dahirewanta tawat me kaanthawa dahirewanta kenek oba wata inna me welan nuwangiyak kamata karanna one ehema yaluwo hamu wenne hari kalaaturakin ehema mitreya awashya tanwaldi shaktiya denna thamai mitreya innone ehema nathuwa awashya tanwaldi wattanna neme mitreya innone eka nisa oba wata inna pirisat ekka bohoma saarthaka widiyata e kaaryan saarthaka devi समाज में करने वाले काटे तो कला काटे तो कुछ हमारे कला काटे तो क्या कला दिन को सानोजा की जगह आपी दाखिन ने सिनेमा वित ने मटहरी अडवे मामा दाखिन ने आपी वैसे ठान आराम बेदी मामा सानोजा का देखा का मंकु आमा तक वेन ने सुधु आका हम दे हम मतक वेन ने बा इतनी इतनी इन्नो ना सानोजा भी बिल्कुल किए ने के ना නැ මේක දැන් ගොඩක් අධ්‍යක්ෂකවරු අපිව දන්නේ. එතකොට අධ්‍යක්ෂකවරු කියන්නේ අපේ ප්‍රවීණ ආටිස්ලා ඒගොල්ලෝ හිතන් ඉන්නේ අපි ලොකු මුදලක් ඉල්ලයි ඒ වගේ මේගොල්ලෝ මහා ආඩම්බරයි ඒගොල්ලෝ අපි ඒගොල්ලන්ගේ වැඩ කරන්න අමාරු වෙයි කියලා තමයි අලුත් අය හිතන්නේ. එතකොට අපිව ගන්න එක බොහොම අඩුයි. ඇත්තටම කියනවා නම් කලාතුරකින් තමයි මට ලැබෙන්නේ මේ වගේ එකක්. ඉතින් ඒ නිසා අපේ දායක ගොඩක් අපිව දකින්න ලැබෙන්නේ නැහැ දැන්. ඉතින් ඒක ඒගොල්ලන්ගේ ඒක තමයි අද පරිහානියට ලක් වෙලා තියෙන්නේ මේ ශේෂ්ත්‍රයන්. මොකද ඒගොල්ලෝ මේ අලුත් අලුත් දකින්න දකින්න ආරේ පොඩි මුදලට අරගෙන ඇඩ් කරන්න ගිහිල්ලා අවසානයේ ඒගොල්ලන්ගේ
මේක සාර්ථක වෙන්නේත් නැහැ ඒගොල්ලෝ ඔය කෘතියක් නැහැ හොඳ කෘතියක් නැහැ විනයක් නැහැ මොකුත් නැහැ අද ශේෂ්ත්‍රයේ මේ තරම් පසුබෑමට ලක් වෙලා තියෙන්නේ ඔය හේතු හින්දා ඉතින් ඒක කවදා හෝ දවසක ඒගොල්ලන්ට තේරෙවි මම ඇත්තටම කියනවා නම් මම ඒ වගේම netball ක්‍රීඩිකාවක් netball ක්‍රීඩිකාවේ මම ඇත්තටම මට මේට අවුරුදු දෙකකට උඩදී ආවා ඩුබායි යන්න අපේ ක්‍රිකට් කණ්ඩායමට අපේ ආටිස්ලා ක්‍රිකට් කණ්ඩායම තිබ්බා මම මේ අවුරුද්දේ මට නැවත වතාවක් ඒක මට ඉන්වයිට් කරලා තියෙනවා එහෙනම් මම ආටිස්ලාගෙන් ක්‍රිකට් කණ්ඩායම නැවත වතාවක් ඇති කරලා මේ ඩුබායි රට මේ අවුරුද්දේ අවසානයේ ඩුබායි රටට යන්න මම ඒක සැලසුම් කරගෙන යනවා මේ දවස්වල ඒ වගේම netball වලින් මම දැන් මට ඇත්තටම කියනවා නම් අපේ වැඩ කරන ආයතනයේ මේ netball කණ්ඩායම දැන් මම අසුනාට මම අසලක netball කණ්ඩායම මම සෙල්ලම් කරනවා අඩුයි දැම එහෙම අඩු වුණාම එන්න මගේ පසුපැල ඉන්න අය ඉදිරියට එන්න අකමැති. ඒ නිසා මම ඒගොල්ලන්ව දිරිමත් කරලා ඉදිරියට ගන්න ඕනේ. ඒ නිසා මම කල්පනා කරා මේ අවුරුද්දේ ඒගොල්ලන්ව netball කණ්ඩායම හදලා කොමාරි ජාතික තලයේ ක්‍රීඩාවලට යොදවන්න ඕනේ කියන එක. මොකද මම netball වලින් රටවල් වලට ගිය කෙනෙක්. ඉතින් ඒක නිසා මම ඒ දේ කරනවා. එතකොට දැන් කීර්ති බණ්ඩාරගේ නාට්‍ය කරන ස්ටේජ් ඩ්‍රාමා එක නැවත වතාවක් මම ඒකට එනවා ස්ටේජ් ඩ්‍රාමාස් කරන්න. ඒ වගේම මම චිත්‍රපටයක් කරන්න ආසාවෙන් හිටියා. ඒක මට කරගන්න බැරි වුණා. ඉතින් මම ඒක निष्पादन रूगत किरीमनावल දැන් වෙනස් විදි රැල්ලක් ගොඩ නැගිලා තියෙනවා. ඉතින් ඒ රැල්ලට අපිට අහු වෙන්නත් බෑ. අපි යම් කිසි දෙයක් ශේෂ්ත්‍රයට කරපු මම වුණත් එහෙම කරපු කෙනෙක් මගේ ඉතිහාසය ගත්තොත් හොඳ චරිත කරපු කෙනෙක් මම. ඉතින් ඒ නිසා මට ආපහු යන්න බෑ අයන්නට යන්න මට මුලට යන්න බෑ. ආසයි හොඳ චරිතයක් කරන්න. හැබැයි රැල්ලට දුවන්නම් වාලේ දුවන්න අපිට බෑ. අපි යම් කිසි වටිනාකමක් තියෙනවා. ඒ වගේම වැඩියෙන්ම මම ටෙලිනාටිය නිෂ්පාදනය කරන්න හේතුවක් වුණෙත් ඇවිල්ලා ප්‍රවීණ මගේ ටෙලිනාටි වල ඉන්නේ හුඟක්ම ප්‍රවීණයෝ ප්‍රවීණයන්ට උදව් කරන්න සහ හොඳ නිර්මාණ ශාස්ත්‍රයට දායක කරන්න. හැබැයි මේ ටෙලිනාටිය අලෙවි කර ගැනීමේදී ලොකු ගැටලුවකට අපි මුහුණ දෙනවා. ඒ කියන්නේ අපි කලාකරුවෝ හැටියට අපිට හාල්පෝල් විකුණන්න බෑ. අපිට channel ඉස්සරහා ගිහිල්ලා කඩදාගෙන ඉන්න බෑ. අපි කරන්න ඕනේ කලාව. කලාවේ දියුණුවක් වෙනවා නම් අපේ ඉහළම දේ නිෂ්පාදනය. ඉතින් ඇයි අපිට උදව්වක් කරන්නේ නැත්තේ? අපේ නාට්‍ය අලෙවි කරගැනීමේ ප්‍රශ්නෙක අපි ඉන්නවා. හොඳයි. ඉතින් මගේ නාට්‍යක කිසිම කෙනෙකුට මම රුපියලක්වත් ණය නෑ. මම හැමෝටම ගෙවලා ඉවරයි මේ වෙනකොටත්. ඉතින් බලාපොරොත්තුව මෙතනින් එහාට මේ දෙවෙනි නාට්‍යයට වැඩිය තුන්වෙනි නාට්‍යය මීටත් වැඩිය හොඳ මට්ටමේ කරන්න. හැම එකක්ම සාර්ථක වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දවස් අපි පුන්සිසි ලහිරුටත් අපි ස්තුතිවන්ත වෙනවා අද දවසේදී සංගීතයෙන් අපිට සහය වුණාට. මම හිතන්නේ අපි කාලෙකින් කරපු ඉතාමත් ලස්සනම සුන්දර වැඩසටහනක්. කම්බුල් දෙක තාම රිදෙනවා. තාම රිදෙනවා. මගේ සජීව වැඩසටහන් කාලේදී hina වෙච්ච වැඩිපුරම hina වෙච්ච වැඩසටහන. ආයි අපි දෙන්නාම ගෙන්නන්. අනිවාර්යෙන්ම. සියලු දේවල් සියලු කටයුතු සාර්ථක වෙන්න ඕන. සමාජය වෙනුවෙන් කරන කාර්යනුත් කලාව වෙනුවෙන් කරන කාර්යනුත් සහ ඔබගේ කාර්යනුත් මේ හැම එකක්ම සාර්ථක වෙන්නේ කියලා අපි හදවතින්ම අප දෙදෙනා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලෙම සුබ ප්‍රාර්ථනා කරනවා ආයුබෝවන් කියලා සම්බන්ධ වෙනවා. ආයි මේ වගේම ස්තුතියි සියත ටීවී ආයතනයේ සියලු දෙනාටම අපි දෙන්නට මේ අවස්ථාව ලැබලා දුන්නට සනුවකට ස්තුතියි. මෙයා මාව කපලා ඉන්න හැදුවේ තනියම කොහොම හරි අවසානයේ යාම මට මේ ආරාධනා කරා. එයාට ස්තුතිවන්ත වෙනවා. හොඳයි අපි සිංදුවකින් අපි සමගන්න. හැමෝටම යහපත් සුබ දවසක්. दुम्बला
අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.